ආයුබෝවන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා වගා මිතුරු YouTube නාලිකාවට. තින් මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ වැනිලා වැලක් නිවැරදිව සිටුවා ගන්න ආකාරයයි. අපි බලමු සිටුවීමට සුදුසු වැල් කැබලි මොනවද කියලා. ඔයාලට මතක ඇති මීට පෙර වීඩියෝ වලින් මව් වැල් තෝරාගන්නේ කොහොමද කියලා අපි කතා කරා. ඒ ආකාරයට තෝරාගත්තු මව් වැල් වලින් මීටර් 1 සිට මීටර් 1.5 දක්වා දිග වැල් කැබලි වෙන් කරගන්න ඕන. ඒ වගේම පහළ කෙළවරේ අවසාන ගැටයට ඉතා ආසන්නව වැල කපා ගැනීම වඩාත් සුදුසුයි. මෙසේ ලබා ගන්නා වැල් කැබැල්ලේ මේ විදිහට පහත කෙළවරින් පත්‍ර 3ක් හෝ 4ක් පමණ ඉවත් කරන්න. ඒ වගේම වැල් කැබැල්ලේ ඇති මුල් සියල්ලද කපා ඉවත් කරන්න. ඊට පස්සේ අපි මේ ආකාරයට සූදානම් කරගත් වැල් කැබලි දින 7ක් පමණ මදපවණේ සෙවණ ඇති ස්ථානයක තිරස් ආධාරකයක් මත එල්ලා තැබිය යුතුයි. මේ විදිහට සෙවණේ තැබීම නිසා නව වර්ධක අංකුර සහ මුල් හට ගැනීම ආරම්භ වීමත් කැපුම් කෙළවරවල් වැසී යාමත් ඉක්මනින් සිදු වෙනවා. ඉතින් අපි දැන් බලමු ශේෂ්ත්‍රයේ වැල් කැබලි නිවැරදිව සිටුවා ගන්නේ කොහොමද කියලා. අපි කලින් සිටුවාගත් ආධාරකයේ පැලවුණාට පස්සේ වැල් කැබලි සිටුවීමට ප්‍රථම ආධාරකයේ පාමුල විස්කම්බේ අඩි 3ක් වූ ප්‍රදේශයේ අඟල් 8ක් ගැඹුරට පස හොඳින් බුරුල් කරගන්න. ඊට පස්සේ බුරුල් කළ පස් සමග කොම්පෝස්ට් හෝ විරාගී කාබනික ද්‍රව්‍ය කූඩ 2ක් හෝ 3ක් හොඳින් කලවම් කර පස පිළියෙල කරගන්න. මේ විදිහට ආධාරකයේ වටා පස බුරුල් කරගත් කොටසෙහි එක් ස්ථානයක සෙන්ටිමීටර 10ක් ගැඹුර ඇති කුඩා ඇලියක් පිළියෙල කරගන්න. එය තුල වැල් කැබැල්ලේ පත්‍ර ඉවත් කළ කොටස තිරස්ව තබා ගන්න. ඒ වගේම මේ ආකාරයට ආධාරකයේ පාමුලදී වැල නොකැඩෙන පරිදි ප්‍රවේශමින් නවා ගන්න. ඉන්පසු පස් මිශ්‍රණයෙන් වසා අතින් තද කරන්න. සිටුවීමේදී වැලේ පහළ කෙළවරේ සිට සෙන්ටිමීටර 3ක් පමණ කොටසක් වාතයට විවෘතව පස් වලින් යට නොවනසේ තබන්න අමතක කරන්න එපා. ඉන්පසුව වැලේ ඉහළ කෙළවර ආධාරකයට තබා බඳින්න. මේ විදිහට සිටුව වැන්ලා වැල පාමුලට ගිනිසිරියාතු පොල්ලෙලි කැබලි දිරාගිය සාක කොටස් හා කාබනික ද්‍රව්‍ය අඩංගු වසුණක් සෙන්ටිමීටර 15ක් පමණ උසට යොදන්න. මේ වසුණ තුළට වැනිලා වැලේ පෝෂක මුල් ගමන් කර අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහ ජලය ලබා ගැනීම සිදු වෙනවා. වසුණ සඳහා රණිල සාක පත්‍ර යොදා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ නිසා වැල ඉක්මනින් වර්ධනය වීම සිදු වෙනවා. ඒ වගේම වියලි තනකොළ පිදුරු සහ කොම්පෝස්ට් වැනි ද්‍රව්‍යත් යොදා ගන්න පුළුවන්. ඉතින් මම අද කතා කරේ වැනිලා වැලක් නිවැරදිව සිටුවා ගන්න කොහොමද කියලයි. ළඟදීම තවත් වීඩියෝ එකකින් හමු වෙමු. අපි දාන වීඩියෝ ඉක්මනින් ලබා ගැනීමට අවශ්‍ය නම් අපව subscribe කරන්න කියලා මතක් කරන ගමන් අදට සමු ගන්නවා. ඔබට සුබ දවසක්.